ලංකාව ඉතිහාසය ගත්තත් ලෝකයේ ඉතිහාසය ගත්තත් ලෝක ඕනම රටක ඉතිහාසය ගත්තත් මිනිස්සු අතරේ විධත්වයක් තියෙන පුළුවන්ගේ සමාජවල ආගම් අතින් ජාති අතින් පාටවල් අතින් මේවති විවිධත්වයක් තිබුණත් ඒ විධත්වය තේරුම් අරගෙන විවිධත්වයට ගඩු කරලා අපි අවබෝධයෙන් ජීවත්තුනේ නැත්නම් ඒ රටකට ඔලු උස්සන්න පුළුවන් කමක් නෑ. දැන් අපි අප්‍රිකාය සුබක් රටවල් දකිනවා. අද අච්චර සම්පත්තියන අප්‍රිකානු රටවල් ඇයි අද තවමත් මේ තත්ත්වයේ ඉන්නේ? ගෝත්‍රික ප්‍රශ්න, වර්ගික ප්‍රශ්න, ඒවයින් ගොඩේන්නේ ඒගොල්ලන්ට පුළුවන් කමක් ලැබිලා නැහැ. අපේ අපේ කලාපේ රටවල් දිහා බලන්නකො. අපි පොඩි කාලේ ඉන්දියාවට කිව්වේ මහා භාරතය කියලා. හරි නිදහස ගන්න වෙලාවේ මුස්ලිම් කට්ටිය, හින්දු කට්ටිය අතරේ අනතිවිච අනවබෝධය. ඒක ආයුධයක් කරගෙන අධිරාජ්‍යවාදීන් රටවල් දෙකක් කෙරුවා. ඊට පස්සේ පාකිස්තානය නිර්මාණය වුණා. එදා පාකිස්තානයක් තිබුණේ නැහැ. පස්සේ බංගල ජාතිකයෝ කියලා පාකිස්තාන් ජාතිකයෝ කියලා වර්ගභේද කළා. ඒ රට දෙකඩ වුණා. මේ මම හැම වෙලාවෙම කියන දෙයක් තමයි අර එක් වෙලා හිටියොත් අනාගතයක් තියෙනවා. බෙදිලා ගියොත් රට සුන් වෙනවා. අර සින්දුව කරුණාත් අවේසකර ලියපු ලතාවල් පොළගේ සින්දුව. අනාගතය තියෙන්නේ අපි එකතු වෙලා වැඩ කළොත් විතරයි. නිසා මේක විවිධත්වයේ අපි තේරුම් ගන්න වෙනවා. විවිධත්වයට ගරු කරන්න වෙනවා. විවිධත්වයත් එක්ක ජීවත් වෙන්න සූදානම් වෙන්න වෙනවා. නැතුව බය සැක අවිශ්වාසයත් එක්ක තිබුණොත් එීම අපට කවදාකවත් දිනන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ.